අද වවුනයා දිස්ත්‍රික්කයේ වැඩවාසය කරන මේ නායක හාමුදුරුවෝ ඇතුළු ගරුතර මහා සංඝරත්නය මේ ස්ථානයට සම්බන්ධ වෙලා මේ විදිහේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන්නට අදහස් කළේ කරුණු කීපයක් මුල් කරගෙන. පළමුවෙන්ම මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් වුණ අනුර කුමාර දිසානායක මහත්මන්ට ඒ මේ රටවැසියට අවශ්‍ය සුරක්ෂිත සලසන්ට අවශ්‍ය ඒ කටයුතු කරගෙන යන්න අවශ්‍ය ශක්තිය බලයේ ධෛර්ය තුන්රුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා කියන ප්‍රාර්ථනාව ප්‍රාර්ථනා කිරීම එක අරමුණක් වෙනවා අපි මේ සාකච්ඡා. ඒ වගේම එතුමා පිළිබඳව මුල් කාලේ මේ මෑතක් වෙනතුරුම යම් යම් වැරදි චිත්‍රයන් අපි කාටත් ලබා දීලා තිබුණා. ඒ අනුව සමහර අපි භික්ෂුන් වහන්සේලා අපි ඇතුළු හැම දෙනාම වැඩි පිරිසක් ක්‍රියා කළා. නමුත් මේ කෙටි කාලය තුළ අපිට අවබෝධ වුණා මේ රටේ සිදුවෙන්න ඕන කියන සැබෑ වෙනස මේක කියන එක මේ යන වැඩ පිළිවෙලක් තුළ. විශේෂයෙන්ම උතුරේ ජීවත් වෙන භික්ෂුන් වහන්සේලා හැටියට අපි අමෙහිරි යුද්ධයක අත්දැකීම් ලැබුව අවුරුදු 30 ගණන් තිස්සේ දශක තුනකට කාලයක්. ඉතින් අපි එදා ඉඳලම එකම ස්ථාවරයක හිටියා. මේ ජාතීන් අතර සාමය පිළිබඳව සාමය ඇති කිරීම සම්බන්ධව ඒ වගේම ආගමික සහජීවනය පිළිබඳව නිරන්තරයෙන්ම අපි දායකද වෙනතුරුම ඒ ස්ථාවර වෙනස් කරන්න යුතු කටයුතු කරගෙන යනවා. එහි ප්‍රතිඵල අපි අද වෙනකොට භුක්ති විඳිනවා. අවියායුධ නැතිව ආරක්ෂාවක් නැතුව එදා මහා භීෂණ යුද්ධයක් තියෙන කාලෙත් අපට මේ ස්ථානවල රැකෙන්න පුළුවන් උනේ ධර්මීය ආරක්ෂාව නිසා ඒගත්ත වැඩපිළිවෙල නිසා. අපි අද සතුටු වෙනවා අපේ නව ජනාධිපතිතුමා ඒ මතයට ගරු කරන ඒ වගේම ජාතීන් අතර සාමය ඒ වගේම ආගමික සහජීවනයේ පවත්වාගන්න ඕන කියන තැන ඉඳෙන ක්‍රියා කරන නායකෙක් හැටියට අපට සමීප වෙන්න පුළුවන්කමක් තියෙන ඒ වගේ වැඩපිළිවෙලක් එක්ක. විශේෂයෙන්ම මේ පළාතේ ජීවත් වෙන භික්ෂුන් වහන්සේලාට මම හිතන්නේ පැරණි වෙහෙර විහාරස්ථාන වලට කිසිදු කරදරයක් යුද සමයවත් අපට එහෙම විශේෂ ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. සාමාන්‍ය දමන ජනතාවගේ ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන්ම හිතවත්කම් මත ඒවට සලසුනා. ඒ වගේම අපේ මේ විහාරස්ථාන පවත්වානයන්ට කටයුතු කරන්නට හුඟාක් හින්දු බැතිමතුන්ගේ සහයෝගය එදත් ලැබුණා අදත් ලැබෙනවා. නමුත් අලුතෙන් ආරම්භ වෙන යම් යම් ප්‍රශ්න නිසා මේ යුද්ධයෙන් පස්සේ ඇති වෙලා තිබෙන තත්ත්වයන් එක්ක ආගමික සහ ජාතික ප්‍රශ්නයකට මුල් පුරන කටයුතු කීපයක් පහුගිය කාලේ ඇති වුණා. ඒ වගේම මේ පළාත ගැන නොදන්න පළාතේ මේ ආගමික සංහිඳියාව ජාතික සමගිය පිළිබඳ අවබෝධයක් නැති වෙනත් පළාත් වලින් ආපු අයත් ඒ වගේම දේශපාලන මැදිහත් වීම තුළින් ඒ සාමයේ සුහදත්වයට යම් යම් පළුතුයින් පහුගිය කාලේ ඇති වුණා. අපි හිටපු රාජ්‍ය නායකයන්ටත් මේ පිළිබඳව කතා කළා, ජනාධිපතිතුමාට කතා කළා. මේ මතේ අපි ඉදිරිපත් කළාම ඔවුන්ගෙනුත් යම් යම් විසඳුම් ලබා දෙන එකඟතාවයන් ආවත් මේ වෙනකන් ඒ එකඟතාවයන් සම්පූර්ණ වෙලා නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන අනාගතයේදී අපේ වත්මන් ජනාධිපතිතුමා ඒ පිළිබඳවත් කල්පනා කළා. මේ මහා සංඝරත්නයට අවස්ථාවක් ලබා දීලා මේ තියෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්නට එතුමා සාධාරණ විසඳුමක් මේ දෙපැත්තේම අයට දමිළ සිංහල මුස්ලිම් දෙදෙකින් තොරව බෞද්ධ හින්දු ඉස්ලාම් හැමදෙනාටම සාධාරණ විසඳුමක් ලබා දෙයි කියන බලවත් විශ්වාසය අපට තියෙනවා. ඒක ඒ විදිහටම සිද්ධ වෙයි කියන බලාපොරොත්තු තියෙනවා. ඒ වගේම මේ කෙටි කාලය තුළ අපි දැක්කා ලොකු වෙනස්කම් රාශියක් ජනතාවගේ පැත්තෙන් වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි ප්‍රසාදය පළ කරන තවදුරටත් ගොවියන්ට අවශ්‍ය කරන පොහොරාදී දේවල් වැඩි කරලා ඒ පොහොර සානාධාරය වැඩි කරලා තියෙනවා. ඒ වගේම වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩවල ධීවර සානාධාරයක් ලබා දීලා තියෙනවා. වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලේ අඩුවක් සිද්ධ කරන්නට දැනටමත් සිද්ධ වෙමින් තියෙනවා. ඒ වගේම අනිත් ඒවත් මේවට හේතු වෙලා තිබුණේ මුලින් බැලුවාම අපි දැනගෙන හිටියෙත් නැහැ. මේ අධික ලෙස කොමිස් ගැහිම ඒ වගේම හොරා කෑමම තමයි මේ විදිහට රට අගාධීරපත් වෙන්න හේතුව කියන එක දැන් අපට මනාව පැහැදිලි වෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙල සාර්ථකව සිදු කර ගන්න ලැබුණොත් කිසිම ප්‍රශ්නයක් නැතුව උතුර දකුණ නැගෙනහිර බටහිර ભેදකින් තොරව මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදයක්
ඒ වගේම මේ පළාත්වල ඉන්න ජනතාවගේ ආශිර්වාදය ඔබතුමාට ලබා දෙන්නට අපි හැමදෙනාම එකවන්ව ක්‍රියා කරන්නට සූදානම් ඉන්නවා කියන කාරණාව සිහිපත් කරමින්. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.